आयुवान कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक सियत रात्रि पुवत विकाशे समगीन मम अंजना करुणारत्न प्रथमेन सिरस्थल देवानी सह रजे अमात्यरु नतर यलि दडि मत गटुमा දැඩි පිළිකාකාරක ඇති බවට සැක කරන පොල්තෙල් බවුසර් දෙකක් දන්කොටුවේදී අත්නංගුවට පිළිකාකාරක පොල්තෙල් ගෙන්නූ පුද්ගලින්ට එරෙහිව නීතිමය දඬුවමක් කිරීමට හැකියාවක් නැහැ දඩයක් පමණයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කියයි දේශපාලන වේදිකාව රත් කරන පොල්තෙල් හිටපු ජනපති මෛත්‍රී වේගවත් ගමනකට සැරසෙයි පුද්ගලින් ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ ඕනම කෙනෙක්ට එකතු වෙන්නත් පුළුවන් शशे पोलिथीन नेसरुम सह प्लास्टिक आश्रित निष्पादन रसक हेट सिट मेरट निष्पादने किरीम तहनम कोविड रोगीन रुधिर परीक्षावकिन हंदुना गनीमट ऑक्सफर्ड सरसवियन नवक्रम वेदयक मेरट वैद्य निलीका मालविकेगेत सहाय चीने साइनोफार्म एन्नत हेट दिवैनट एन्नत मेरट चीन जातकिन्ट पमनाई देन देशीय पुआत गंपह अडवी वन निलधारिणी देवाणी जयतिलक महात्म्य सह रजय मातिवरुण अतर दडी वागटुमक अद सिदुना ए गंपह डिस्ट्रिक्ट कमिटू संवर्धन रस्वीमेदी මුළු කලපු සංවර්ධන ව්‍යාප්තිය 2014 ක පටන් ගන්න දින මිලියන 100ක ව්‍යාප්තිය. අපි ආන්නේ විවර මාත්‍යන්තයෙන් අපි යවුවා. ඇයි අනිත් පැත්ත දැන් කලපුවේ සම්පූර්ණ පොලිතීන් ජරාව මේ කලපුව සුද්ධ පවිත්‍ර කරන්න එපා. ඒතර කලපුව සුද්ධ පවිත්‍ර කරලා ඒ කලපුව දීවරන්ට ඕන විදියට සහ රටට ඕන විදියට අදන්න පරක් වෙලා තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ඉතුරු වැඩ ටික කරන්න අවශ්‍ය නැත්ින් නැහැ කියන එක තමයි දීවර මාත්‍යන්තයෙන් කියුවේ. अपराधकारी जनता මේ වියත්‍ය කරන්න බෑ මේක නවත්තලා තියනවා කියන එක අපිට මැදිහත් වෙන්න බෑනේ දැන් තියෙන තත්ත්වය අනුව එතකොට දැන් ප්‍රශ්නගත කාරණාව ඒක වෙනම තියෙද්දි දීවරෝ ඉල්ලන්නේ අයි අනිත් පැත්තේ අපිට කරලා දෙන්නේ නැත්නම් පස්තිකාරකව වනේ විනාශ වෙන්නේ නැහනේ අපි කියන්නේ මේ දීවරයන් දැන්ට මුළු දීවර පවුල් 3000කට ඉල්ලනවා මේ පොලිතින් ටික අයින් කරලා දෙන්න කියලා කලකුව විනාශ වෙලා තියෙන ඒකට ඕගොල්ලෝ සාකච්ඡාවක් තියලා ඒක පිළිබඳව වෙනම විසඳුමක් අපිට දෙන්න කාර්යය පැවරිලා තියෙන්නේ මට නෙමෙයි දීවර මාත්‍යංශයට හෝ ඒ අදාළ පාර්ශවයට ඒගොල්ලෝ තමයි වැරද්ද කරලා තියෙන්නේ හැමෝම මට ප්‍රශ්න කරන එක වැරදි අද පස්තික ඉවත් නොකිරීම නිසා පදලාන පද්ධතියට සිද්ධ වෙච්ච මානිය ඒව පූර්ණේ කරන්නේ කවුද? එතන බිලියන ට්‍රිලියන නෙමෙයි කොහොමද මෙතන කොහොමද පද්ධතිය වදිනවා කොහොමද උගත්තද කරන්නේ කොහොමද කට මේක කරන්නේ ඉවර වෙනවා शुद्ध මේ පිළිබඳව අපි කතා කරන්නේ ඒ නිසා මේකට ඔබතුමිය පෑදී උපදේශයක් දෙන්න මෙතන අපිට පුළුවන් නැද්ද බැරි නම් බෑ කියන්න. ඒ නිසා ඔබතුමිය ඔය මීඩියාවට කතා කරනවා අපි අපිට මීඩියාවට කතා කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමිය ඉතාවත් කර්මායෙන් අපි ඉල්ලනවා. මේ අහිංසක දීවරණයෙන් කල්පනා කරලා කලපුව සුද්ධ කරන්න. රටේ ජනතාව වෙනුවෙන් කල්පනා කරලා කලපුව සුද්ධ කරන්න. एफ्लाटॉक्सिन पिलिकाकारक अडंगू आनायंदिक पोल्तेल गेनवन लद आयतनयक विसिन प्रवाहनय करन लद सैक सहित पोल्तेल बवुसर देकक दंकुट प्रदेशयेदी पोलिसिय विसिन अतरंगुवटगेन तिबेनवा मे अतर अदाल विष रसायनिक अडंगू पोल्तेल आनायनय करन लद आयतन संदहा नीतिय क्रियात्मक किरीमेदी सिदुवन अडुपाडुवक पिलिबंद श्रीलंका प्रमिति आयतने अध्यक्ष जनरल आचार्य सिद्धिका सेनरत्न महात्मिय पेंटवा दुन्ना
ඇෆලොටොක්සින් නම් පිළිකාකාරක සංඝටකයේ අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකරන ලද පොල් තෙල් ආනයනය කරන ලද මෙරට ආයතන තුනක් පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. පරිභෝජනයේ නුසුදුසු බැවින් අදාළ පොල් තෙල් තොග මුද්‍රා තබා තිබියදී ඇෆලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ පොල් තෙල් තොග ගෙන්වන ලද එක් සමාගමක් විසින් එම පොල් තෙල් ප්‍රවාහනය කළ බව කියන පොල් තෙල් අඩංගු බවුසර් දෙකක් දංකුටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වනදා මෙම පොල් තෙල් තොග රැගෙන ආ බවට සිදුකන ලද ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. අදාළ පොල් තෙල් බවුසරවල වූ සාම්පල පරීක්ෂාව සඳහා මෙවන විට රජ්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. මේ අතර ආන්දෝලනයකට උතුරු දී ඇති මෙම විෂ රසායනික අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මෙම කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය පොල් තෙල් පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. ඔවුන්ගේ තත්ත්ව සාම්පල අරගෙන ඉවරදී ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැඩිකරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් දිවයින මාවරණය වන පරිදි අදාළ විෂ රසායනික අඩංගු පොල් තෙල් වෙළඳ පොල්ට නිකුත් වී ඇද්දේ සුව බැලීම මෙවන විටත් සිදු වෙමින් පවතිනවා. ඇෆ්ලොටොක්සින් පිළිකාකාරක සංඝටකයේ අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා. මනුෂ්‍ය පරිභෝජනයේ සුදුසු නොවන සියලුම දේ අපි විනාශ කරනවා. නමුත් සමහර නිෂ්පාදන තියෙනවා ඒවා වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් පොල් තෙල් යොදා ගන්න පුළුවන් සබන් නිෂ්පාදනය සඳහා. නමුත් අපි සබන් නිෂ්පාදනය සඳහාවත් රට තුළ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක ඒව වැරදි ආකාරයට භාවිත කරන ඉඩ තියෙන නිසා. අපි ඒක නිසා ඒව සියල්ල ප්‍රතිපානනය කරන්නයි කටයුතු කරන්නේ. පරිභෝජනයේ නුසුදුසු ආහාර සමහර අවස්ථාවල මේ සමය අවුරුදු සමයේ වෙළඳපළේ විකුණන්න පුළුවන්. ඒකෙන් මාජනතාව ඒ පිළිබඳව විමසිලිමත් වීම වැදගත්. මේ අතර අද මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ප්‍රවිධ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරිය සඳහන් කර සිටියේ මෙම මිනිස් පරිභෝජනයේ නුසුදුසු පොල් තෙල් ගෙන්වූ පුද්ගලින්ට එරෙහිව නීතිමය දඬුවමක් ලබා දීමට හැකියාවක් නොමැති බවයි. නීතිමය දඬුවමක් නැහැ. ෆයින් එකක් විතරයි තියෙන්නේ. ඒකත් විකුණලා කියලා දැනගත්තොත් විතරයි. නුසුදුසුයි කියලා තියෙන්නේ රීඑක්ස්පෝර්ට් කරන්න විතරයි. මං හිතන්නේ නීති මේකෙන්වත් පාඩම් ඉගෙනගෙන කරොත් හොඳයි කියලා තමයි හිතන්නේ. දැඩි දඬුවා. මොකද මේගොල්ලෝ දන්නවනේ එක ගෙනාවා කියලා. ඒගොල්ලන්ට කිසි හානියක් නැහැනේ. විකුණගෙනත් ඉවරයි නම් සල්ලිත් හම්බ වෙලා අර ෆයින් එක නම් ලොකු ගාණක් මිලියන් ගණන් වලින් රේගු අය කරන්නේ. ඒත් ඒකත් ඒගොල්ලන් එවෙනකොට හම්බ කරලා ඉවරයිනේ. පිළිකාකාරක අඩංගු පොල් තෙල් මෙරට ගෙන්වීමට රජයකත් අල්ලස් මුදල කොපමණද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ කාකදූපත ප්‍රදේශයේ අද පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් දැන් මේ වෙන විට පිළිකාකාරක අඩංගු පොල් තෙල් වෙළඳපළට නිකුත් වෙලා මේ වෙන විට මේ රටේ ජනතාවගේ නිවෙස් කරත් ගිහිල්ලා තිබෙනවා. වස විස අඩංගු පොල් තෙල් ආදේශක අපේ රටට ගෙනාවේ කොහොමද? රේගුව මොකක්ද කරේ? ප්‍රමිති ආයතනය මොකක්ද කරේ? සෞඛ්‍ය නිලධාරීන්ට පින් සිද්ධ වෙන්න මේ ගැටලුව හෙලිදරව් වුණා. ප්‍රමිතිකරණ ආයතනය මේක හංගන්න හැදුවා. රේගුව ආයතනයත් වැරදි ආකාරයට කටයුතු කරලා තිබෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙනකන් ආණ්ඩුව නිදාගෙන ඉඳලා තියෙනවා. වෙළඳ ඇමතිවරයා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැලු. වෙළඳපළට නිකුත් වෙලා නැහැලු. බවුසර් දෙකක පොල් තෙල් අහුවෙලා තිබෙනවා දංකොටුව ප්‍රදේශයේ. හොරෙන් වෙළඳපළට නිකුත් කරන්නට යෙදුණු පොල් තෙල්. මං අහන්න කැමතියි වෙළඳ ඇමතිවරයාගෙන්. වස විස අඩංගු පොල් තෙල් පොදු ජනතාවට නිකුත් කරනකොට ඇයි නිහඬව බලා සිටියේ? අපිට දැනගන්න කැමති රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන පොල් තෙල් වෙළඳපළට නිකුත් කරන්නට ගත්තු අල්ලස කොපමණද? ඩොලර් කෝටි කීයක් ගත්තද? හොරකම දෙක දෙකත් වගකිව යුතු නිලධාරීන් නිහඬ වෙ හිටියේ ඇයි? ඇමතිවරයා ඇතුළු මේ ආණ්ඩුව කොම්පැනි කාරෙන්ටි යට වෙලාද? සල්ලි කාරෙන්ටි යට වෙලාද? ගිය අවුරුද්ද සමරුවේ කොරෝනා මෙදාපාර කොරෝනා විතරක් නෙවෙයි වස විස අඩංගු පොල් තෙල් දූෂණයත් එක්ක තමයි අලුත් අවුරුද්ද සමරන්න වෙලා. මේ අතර පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා.
අපි මේ මාර්තු මාසේ 4 වෙනිදා තමයි ලංකාවට මේ පොලිතිල් ටික ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශ මත ITI ආයතනය වගේම ප්‍රමිති ආයතනය මැදිහත්වලේ පරීක්ෂණ කටයුතු කරේ අපේ රජය පාලනයේ තිබෙන තාක්කල් අපේ රජයේ නිලධාරියෙක් වැරද්දක් කරත් පහුගේ රජයේ වැරද්දක් කරත් ජන ජීවිතයට හානියක් වෙන යම් කිසි වැරද්දක් කරා නම් කොන්දේසි විරහිතව ඒ විරුද්ධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ රජයට බල කරන්න කැමති අහඹු ලෙස නියදී අරගෙන සියලු පොල්තෙල් මේ රටේ සියලුම තැන්වල පරීක්ෂා කරා. එතකොට මේ අහඹු නියදිය ඇසුරුම්ගත පොල්තෙල් වෙන්න පුළුවන්, ඇසුරුම්ගත නොවු බැරල් වල තියෙන පොල්තෙල් වෙන්න පුළුවන්. දෙක, වහාම මේ තොග පොල්තෙල් ආනයනය කර බෙදා හැරීම නවත්වන්න. ඒ වෙනුවට සියලු පොල්තෙල් SLS සහතිකය ගහලා ඇසුරුම් මත පමණක් අලවියට ලබා දෙන්න. පසුගිය කාලේ ගෙන්නපු පොල්තෙල් යම්කිසි පොල්තෙල් තොග කීපයක මේ ශරීරයට අහිතකර පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන එක අනුව කටයුතු කරේ මේ විපක්ෂය නෙමෙයි. එය වහාම ක්‍රියාත්මක වෙලා ඒ වාර්තාව එළියට දාලා ඒ වාර්තාව අනුව කටයුතු කරේ අපේ රජය. පොල්තෙල් ශරීරයට අහිතකරයි කියන වාර්තාව ලැබුණු වහාම අදාළ ගුදම් සීල් තබලා එම තෙල් නැවත ප්‍රතිඅපනයනය කිරීම කරන්න. අතරම ඇෆ්ලටොක්සින් කියලා කියන්නේ අක්මා පිළිකාවලට හේතු වන විෂ රසායනයක්. ඒ වගේම ඇෆ්ලටොක්සින් විසින් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් ඇතුළතදී ප්‍රතිශක්තිකරණය දුර්වල වුණොත් එහෙම මේ වෛරස හරහා මරණයට පත් වෙනත් හේතු වෙනවා. මේ ඇෆ්ලටොක්සින් ශරීරගත වීමෙන් දරුවන්ගේ වර්ධනයට පවා බලපෑම් වෙන බව සෞඛ්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ ඇෆ්ලටොක්සින් කියන විෂ රසායනය තාපයෙන් විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ කරන්න නම් සම්පූර්ණ ආහාර ද්‍රව්‍යම විනාශ කරන්නට වෙනවා. මෙතෙන් කියනවා පොල්තෙල් වල පිළිකාකාරක තියෙනවා. ඔව්. හැබැයි නිකන් හිතන්න මේට ඉස්සෙල්ලත් ඔයගේ පොල්තෙල් ගෙන්නවා. කොයි රජයේද පොල්තෙල් ජනතාවට හොඳද නරකද කියලා පරීක්ෂා කළේ? කොයි රජයක්ද කියලා නෑ. හැබැයි අපේ රජයේ මේ පොල්තෙල් ගෙනාවත් මේක හොඳද නරකද කියලා පරීක්ෂා කළා. ඒක නිසා පෑදුව අපි කියනවා ජනතාවට අහිතකර කිසි දෙයක් ජනතාවට දෙන්නේ නෑ. මේක ගෙන්නපු අය වග කියන්න ඕන. ඒ ගෙන්නපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම මේ තොග දැන් ලංකාවේ ජනතාවට විතර නෙමෙයි කිසි රටක ජනතාවකට පරිහරණය කරන්න නොලැබෙන ආකාරයට විනාශ කරන්න ඕන. එවැනි ක්‍රියාවලියකට යන්නේ නැතුව ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ මේ ප්‍රශ්نين මග ඇරලා යන්න කියන එක. පුරාගේ අම්මගෙන් පේන අහනෝ වගේ වැඩක් තමයි උතන වෙන්නේ. උන්ටම බාර දෙනවා මේක ගැන හොයන්නේ කියලා. අපි ඒව අනුමත ගන්න අපි දකින්නවා මේ තන වසවිස තියෙන පොල්තෙල් රටට ගෙනාවා ගෙනාපු එක දැන් ආපහු යවන්න තීරණය කළා දිනවා යවන එක හොඳයි යවනවා නම් ඔක්කොම යවන්න ඕන ආයි මෙහෙ මොන විදියකටවත් රඳවන්න බෑ එතකොට එතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේක මොන විදියට එන එකක්ද කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. එෙහිදී සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාක්ෂික සහයෝගිතා ශක්තිමත් කොට වර්ධනය කිරීමට එකගත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත් බහුපාර්ශවික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතු ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට මහඟු සහයෝගයක් ලබා දීම පිළිබඳව ෂී ජින්පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 6 ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සිය ස්තුතිය පුද කළා. ලංකදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබපතුම් එක් කරමින් කතාබහට එක් වූ චීන නායකයා කොවිඩ්-19 ප්‍රබල අභියෝගයක් වූවාසේම චීන ශ්‍රී ලංකා සම්බන්ධතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් වේ යයි සඳහන් කළා. කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීමට විශාල විභවතාවක් පවතින ව්‍යාපෘති දෙකක් වන අතර ඒවා කඩිනමින් නිවවනු දැකීම සිය අපේක්ෂාව වන බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කළේ. හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුරුදායක ලෙස ඉදිරියට යමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපෘති ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නේ චීන රජයෙන් ඉල්ලා සිටියා. සිය දුරකාලයේ ඉතිරි සිව්වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා කළ යුතු දේ කිරීම සිය අපේක්ෂාව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ අතර දිලිඳුකම තුරන් කිරීම ප්‍රධාන පරමාර්ථයක් වන බවත් ඊට චීනය ආදර්ශයට ගත හැකි බව
බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝති තාන් ට්‍රුක් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගන්වනු ලැබුවා. මෙහිදී වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය අගය කරමින් සිය කතාබහ ආරම්භ කළ ජනාධිපතිවරයා තම රජයේ සමාජ ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වියට්නාම ව්‍යාපාරිකයින් දිරිගැන්වීමටත් වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම තානාපතිවරයා මෙහිදී සහතික වුණා. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම සිය අරමුණ වන බවත් ඊට සිරු දිනාටම එක්වන් ලෙසට ආරාධනා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අද මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් ඇඳවමේ. අද යුගයට ගැළපෙන පරිදි නව තාක්ෂණයේ සමග වෙනස් වන ලෝකය සමග අපි කොහොමද බද්ධ වෙලා පක්ෂයක් විදිහට අපේ දර්ශනය සහ ප්‍රතිපත්ති තුල අපි වැඩ කරන්නේ සාකච්ඡා කළා අධ්‍යයනය කළා පුරුල් ලෙස විවිධ අදහස් සමග ගැටි ගැටි ඉතා යහපත් හොඳ අදහස් ඉදිරිපත් වුණා තීන්දුව తీරනවා ඒ නිසා අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රටේ අනාගතය සඳහා ජනතාවගේ අනාගතය සඳහා පවතින රජයට සහයෝගය දෙමින් ඒ අවශ්‍ය සියලු සහයෝගය රජයට දෙමින් අපි පක්ෂයක් විදියට අපිට නිහඬව ඉන්න පුළුවන්කමක් නැහැ අපේ පක්ෂය සංවිධානය කරන්න අපි 77 ආසන 8ක් ගත්ත අපි ඊට පස්සේ අත ලකුණෙන් තරණය කළා 89 නිමල් සිරිපාල සිල්වා මහතුමාලා අපි මහින්ද රාජපක්ෂ මහතුමාලා අපි පාර්ලිමේන්තුවට ආව අත ලකුණෙන් තරණය කළා 67 දෙනෙක් 89 ඒක නිසා මේ අද තියෙන 14 අපි ලැබපු අඩුම සංඛ්‍යාව නෙවෙයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ නොයෙකුත් අභියෝග දුක් ගැහැට නොයෙකුත් විවේචන නිඳා අපහාස විඳගෙන අපේ මන්ත්‍රීවරු 14 දෙනාම ඡන්දෙන්පත් වෙච්ච 13 දෙනා ලේසියෙන් නෙමෙයි පාර්ලිමේන්තුවට ආවේ අපේ බලාපොරොත්තුව අපි අනාගතයේ දවසක අපි කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්නේ ඒ සඳහා අපි කලේතු වැඩ කොටස් රාශියක් තිබෙනවා අපි අපේ පක්ෂය ශක්තිමත් කිරීමේ පුළුල් කාර්ය දැන් අපි වේගවත්ව කරනවා ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තමයි දැන් මුලින්ම කරන්නේ අපි දුර්වල නම් අපි දිහා අනික් අය බලන්නේ නැහැ ඒ නිසා අපි පැහැදිලිව අපිට අත්දැකීම් තිබෙනවා පක්ෂයක් ශක්තිමත් වුණාම ඒ වටා තමයි අනිකුත් පක්ෂත් එකතු වෙන්නේ ඉතින් ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දේශපාලන වැඩපිළිවෙල අපිට පුජ්‍යලයෝ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ සෑම කෙනෙකුටම ඕනෑම කෙනෙකුට අපි සමග එකතු වෙන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන වර්ග කිහිපයක් හෙට සිට මෙරට නිෂ්පාදනය කිරීමට තහනම් කර තිබෙනවා මේ වන විට මුළුමහත් ලෝකයටම තර්ජනයක් වී තිබෙන ප්ලාස්ටික් නිෂ්පාදන හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් පරිසර දූෂණය ලොව පුරා ඉහළ යමින් පවතිනවා. ප්ලාස්ටික් නිෂ්පාදන සහ නොදිරන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත නිෂ්පාදන බහුලව මෙරට තුළද අපට දක්නට ලැබෙනවා. එනුත් ශෂී පැකට් හෙවත් කුඩා ප්‍රමාණයේ ඇසුරුම් කරන ලද නිෂ්පාදන මෙරට තුළ වැඩි ප්‍රතිශතයක් දැකිය හැකි වනවා. ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන පරිසර දූෂණයටද මෙම ශෂී පැකට් සහ ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රමුඛ ලෙස බලපා තිබෙන අතර ඒ හේතුවෙන් සත්ව ප්‍රජාවටද මෙවන විට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එවන් පසුබිමක් තුල මෙරට තුල ශෂේ පැකට් ඇතුළු විවිධ ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීම හෙට සිට තහනම් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇසුරුම් කරන ලද රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇතුළත් කුඩා ප්‍රමාණයේ ඇසුරුම් ආහාර සහ ඖෂධ හැර ග්‍රෑම් 20ට අඩු පොලිතින් සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත ශෂේ ඇසුරුම් ප්ලාස්ටික් වලින් සෑදූ හුලන් පුරවන ලද සෙල්ලම්බඩු සහ කොටන් බඩ්ස් මෙරට තුල නිෂ්පාදනය කිරීම හෙට සිට තහනම් වනවා. ඊළඟට අපි සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් ප්‍රතිචක්‍රීකරණය නිර්දේශිත ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා මේකේ සිට 7 දක්වා කෝඩ් එකක් දෙනවා. මෙන්න මේක තමයි වැදගත් මේක. මේකට තමයි ගොඩක් අය
විරුද්ධ සෑම නිෂ්පාදනයකම මේ දිනෙන් පස්සේ මේ කෝඩ් එක සඳහන් වෙන්න. මොකද එතකොට මේවා ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ කොතනද කියලා තීන්දු කරන්න පුළුවන්. දැන් සමහර ප්ලාස්ටික් වර්ග තියෙන ප්‍රතිචක්‍රීයකරණය කළා හදපුවා. දැන් ඒවා හොයාගන්න බෑ. ඔබ දන්නවා මේ ගම්මල එකතු කරගෙන යන පුටු එකතු කරලා බේසම් දෙනවා. ඒ බේසම එන්නේ අරකින්. ඒවා තව ප්‍රශ්නයක්. ඒ නිසා හැම එකකටම කෝඩ් එකක් දෙනවා මේ වර්ග 7න් තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය බැලුවම ඔක්කොම ගිහිල්ලා එක තැනක දාන්න බෑ ප්ලාස්ටික්. මේ හත් විදියකට කරන්න ඕනේ. හත් විදිය මේ 31 වෙනිදායින් පස්සේ අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕන මේ නිෂ්පාදන. රුධිර පරීක්ෂණයක් ඔස්සේ කොවිඩ් ආසාදිතින් හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයාගැනීමට ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. කොවිඩ් වෛරස් ආසාදිතින් හඳුනාගත හැකි නවතම පරීක්ෂණයක් සිදු කිරීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාචින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් කොවිඩ් වෛරසයේ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයක්. අදාළ විද්‍යාචින් කණ්ඩායමට මෙරට මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මියද ඇතුළත් බවයි මහාචාර්යවරිය විසින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ. මේ අතර කොවිඩ් වෛරසය සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එනත මෙරට භාවිතය සඳහා පළමු වරට හෙට දින දිවයිනට රැගෙන ඒමට නියමිතයි. හෙට දිනේදී චීනයේ සිනොෆාම් එනත මාත්‍රා 106ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන ජනරාජ්‍ය කටයුතු කරන එම එන්නත් ප්‍රමාණය හෙට දිනේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ප්‍රථම වතාවට ගෙන්වන සිනොෆාම් මෙම ඖෂධය මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දෙනවා. අදාළ සායනික පරීක්ෂණ සම්බන්ධ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳව ගැටලුවක්. ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවෙත් අනිකුත් ජන කොට්ටාශ වලටත් එම එන්නත ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2020 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකින් සොයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරගයේදී ක්‍රීඩා කළ ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීමත් සමගයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට ලබන සෙනසුරාදා දක්වා සොයා නිරෝධායනයට යොමු වන නිසායි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ. දැන් රටවටපුවත් කිහිපයක් කෙටියෙන්. රිය අනතුරකින් පසු ලොරි රථ රියදුරුකට මහමගදී පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට ඔහුගේ සේවය අත්හිටුවා ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. හබරණ සිට ත්‍රිකුණාමලයේ දෙසට ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයේ අසල නවතා තිබූ යතුරුපැදියක් යට කරගෙන ගොස් අසල තිබූ ගසක වැදී අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුරින් ත්‍රිකුණාමලය කප්පලතුරේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුත්කලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. අනතුරට ලක් වූ අදාළ මෝටර් රථයේ රංගන ශිල්පීන් පිරිසක් ගමන් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.